ආයුබෝවන් කියලා පිළිගන්නවා Wintech YouTube channel එකට ගොඩක් ආදරෙන් ඔයාලා හැමෝම. Corel Draw සිංහල පාඩම් මාලාවේ 8 වෙනි පාඩම තමයි මේ විදියට ඔයාලට අරගෙන එන්නේ. ඉතින් මේ වෙනකන් අපිත් එක්ක රැඳිලා හිටපු බොහෝ දෙනෙක්ගේ සෑහෙන්න ලොකු ප්‍රතිචාරයක් තිබුණා පහුගිය පාඩම් පිළිබඳව. ඉතින් ඒ වගේම තමයි බොහෝ දෙනෙක් මට මැසේජ් දාලා තිබුණා කතා කරලා ඇහුවා. ඉතින් ඔබෙන් ලැබුණු ඒ ආදරණීය ප්‍රතිචාරය සෑහෙන්න ලොකු හයියක් වුණා මට මේ වීඩියෝ සකස් කරන්න. ඒ වගේම තමයි විශේෂයෙන් මතක් කරන්න ඕන ඔබ මම හිතනවා ඉදිරියටත් අපිත් එක්ක රැඳිලා ඉඳීවි කියලා. ඉතින් තවමත් මගේ channel එක subscribe කරේ නැත්නම් subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. ඒ විතරක් නෙවෙයි Corel Draw ඉගෙන ගන්න කැමති ඔබේ හිතමිතුරන්ටත් මේ වීඩියෝ සීරියස් එක share කරන්න අමතක කරන්න එපා. එහෙමනම් අපි වැඩි කතා නැතුව පාඩමට යමු. අද දවසේදී මම ඔයාලට කියලා දෙන්න යන්නේ Corel Draw වල තියෙන most powerful tool එක පිළිබඳව. ඒ තමයි shape tool එක. Corel Draw තුල design කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ tool එක පිළිබඳව ඉතාම හොඳ අවබෝධයක් තිබිය යුතුයි. ඒ නිසා මේ tool එක ගැන ගොඩක් අපි කතා කරනවා. මේ සියලුම කරුණු ඔයා අනිවාර්යයෙන්ම නැවත නැවත අධ්‍යයනය කරලා මේ පිළිබඳ හොඳ පුහුණුවක් ලබා ගන්න. හොඳයි, එහෙමනම් ඔයාට මේ tool box එකේ දෙවනියට දකින්න පුළුවන් shape tool එක. ඉතින් මේක අපිට F10 කියන shortcut key එක භාවිතා කරලත් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට මේ icon එක දැක්කලා මේක shape tool එක කියලා හඳුනාගැනීමේ හැකියාව තියෙන්න ඕන. හරි. ඔබට මතක ඇති මුල් පාඩම් වලදී මම මේ shape tool එක පිළිබඳව යම් හැඳින්වීමක් කරා. නමුත් වැඩි විස්තර අපි කතා කරේ නැහැ. ඔබට මතක නම් අපි මෙන්න මේ වගේ rectangle එකක් අරගෙන මේකේ edge එක මෙන්න මේ කෝණ round corners කරන්න shape tool එක භාවිතා කරා. මම නැවත පොඩ්ඩක් මතක් කරන්නම් ඒ ගැන. මේ විදිහට rectangle එක ගත්තට පස්සේ මම shape tool එක අරගත්තොතින් මට මේ node භාවිතා කරලා මේ විදිහට මේකේ shape එක වෙනස් කරන්න පුළුවන්. මේ එක දෙයක් විතරයි. මීට වඩා තවත් බොහෝ දේ මේ පිළිබඳව ඔබ දැනගත යුතුයි. මම මේ shape එක delete කරනවා. මේ shape tool එකත් එක්ක වැඩ කරද්දී ඔබ මතක තබා ගත යුතු විශේෂිතම කාරණය වෙන්නේ node කියන දේ. මොකද මේ shape tool එකෙන් අපිට අවශ්‍ය කරන ඕනම හැඩතලයක් නිර්මාණය කරගැනීමේ හැකියාව තියෙනවා. එතෙන්දී අපි මේ node භාවිතා කරලා ඒ node වල පිහිටීම වෙනස් කරමින් තමයි හැඩතල ගොඩනගා ගැනීම කරන්නේ. ඉතින් මොකද්ද මේ node සහ ඒවා හසුරවන්නේ කොහොමද shape tool එක භාවිතයෙන්? අපි ඒ පිළිබඳව දැන් අධ්‍යයනය කරමු. මේ කාරණාවේදී මම ඔයාට මේක පැහැදිලි කරන්න ලයින් එකක් ගන්නවා. මෙන්න මේ ටූල් සෙට් එකේ තියෙන 2 point line කියන ටූල් එක අරගෙන මම මේ විදියට රේඛාවක් නිර්මාණය කරගන්නවා. ඉතින් ඒ ටූල් සෙට් එක ගැන මම වෙනම වීඩියෝ එකකින් ඔයාට පැහැදිලි කරනවා. හොඳයි. මේ ඇවිල්ලා රේඛාව. දැන් මම මේ රේඛාව සිලෙක්ට් කරගෙන shape tool එක ගන්නවා. ඔබට පේනවා මෙහි property bar එක දැන් වෙනස් වුණා. ඉතින් shape tool එකට අදාළව මෙන්න මේ property bar එකේ තියෙන සියලු option පිළිබඳ ඔබ හොඳ අවබෝධයක් ලබා ගත යුතුයි. අපි එකින් එක ඒ සියලුම දේ විස්තරාත්මකව කතා කරමු. හොඳයි, මම මේ රේඛාව ගත්තට පස්සේ ඔබට දැන් පේනවා ඇති මෙහි කෙලවරවල් දෙකේ ඊ හිසක් මේ විදියට තියෙනවා. මම shape tool එක අරගෙන සාමාන්‍ය විදියට මේ ඊ හිස උඩ ක්ලික් කරලා drag කරොත් මේ විදියට එහි පිහිටීම වෙනස් කරගන්න පුළුවන්. හොඳයි. ඊට අමතරව ඔන්න දැන් මම node add කරන්න යන්නේ. ඉතින් ඔයාට පේන shape tool එක select කරාම මෙන්න මේ property bar එක තුල option දෙකක් තියෙනවා add nodes සහ delete nodes කියලා. ඉතින් අපි මේ රේඛාවේ අවශ්‍ය තැනක double click කරොත් node එකක් add වෙනවා. ඒ වගේම තමයි අපිට අවශ්‍ය තැනක right click කරලා add දුන්නොතින් ඒත් node එකක් මේ විදියට add වෙනවා. හරි. දැන් මෙන්න මේ node හරහා අපිට මේ රේඛාවේ හැඩය වෙනස් කරගන්න පුළුවන්. මම shape tool එක අරගෙන මේ node එකක් උඩ click කරනවා. Click කරන මම mouse එකේ left button එක ඔබාගෙන මේක මේ විදියට drag කරනවා. දැන් ඔබට පේනවා ඇති මේ node එක
අනිත් නොඩ් එක තියෙන තැනින් මේ රේඛාවේ හැඩය වෙනස් වුණා. ඒ කියන්නේ මේ නොඩ් එක අල්ලගෙන අපිට මේ විදියට වෙනස් කරගන්න පුළුවන් අවශ්‍ය පරිදි. මම ආරම්භයේදී කිව්වා ඔබ මේ ටූල් එක විවිධ අයුරින් භාවිතා කරලා අවබෝධයක් ලබා ගත යුතුයි. හොඳයි. ඒ වගේම මම මෙතනින් අල්ලලා මේ විදියට වෙනස් කරනවා. දැන් ඔබට පැහැදිලි ඇති රේඛාවක් තුල නොඩ් ඇඩ් කරලා කොහොමද වෙනස් කරන්නේ කියලා. හැබැයි ඔබ විශේෂ දෙයක් දැක්කා මම නැවත මේක පෙර තිබූ තත්වයට මේ විදියට පත් කරගන්නවා. මේ රේඛාව කිසිම විදියක සුමට උන් නැහැ. ඒ කියන්නේ කර්ව් එකක් විදියට හැසිරුනේ නැහැ මම ඩ්‍රැග් කරද්දි නොඩ් වලින් අල්ලලා. ඉතින් අන්න ඒ දේ කරගන්න අපි මේ අදාළ ෂේප් එක සිලෙක්ට් කරලා මේක කර්ව් එකක් බවට පරිවර්තනය කරගත යුතුයි. ඔන්න විශේෂම කාරණාවක් මේක. අපි ෂේප් ටූල් එක භාවිතා කරලා සුමට හැඩතල නිර්මාණය කරගන්න අවශ්‍ය නම් අපි ඒ අදාළ ෂේප් එක කර්ව් එකක් බවට පත් කරගත යුතුයි. හරි. එතකොට මෙන්න මේ ලයින් එක මම මොකද කරන්නේ, මේ විදියට සිලෙක්ට් කරගෙන මම මේක සිලෙක්ට් කරලා ෂේප් ටූල් එක අරගෙන මේක උඩ රයිට් ක්ලික් කරලා ටු කර්ව් කියන ඔප්ෂන් එක දෙනවා. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ප්‍රොපර්ටි බාර් එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙන convert to curve කියන ඔප්ෂන් එක. හොඳයි. මම ඔබට වඩාත් පැහැදිලි වෙන්න මේ අලුත්ම රේඛාවක් අරගෙන මේ දේ කරන්න. දැන් මේක රේඛාවක්. ඍජු රේඛාවක්. ඍජු රේඛාවකට නොඩ් ඇඩ් කරලා shape tool එක භාවිතා කරද්දී එක වෙනස් වෙන්නේ කොහොමද කියලා ඔබ මීට කලින් දැක්කා. දැන් මම මෙන්න මේ රේඛාව curve එකක් බවට පත් කර ගන්නවා. මම right click කරලා to curve දෙනවා. එහෙම නැත්නම් property bar එකේ convert to curve දෙනවා. දැන් මේක curve එකක්. මේ curve එකක් බවට පත් වීමේදී ඔබට පෙනෙනවා ඇති මෙන්න මේ විදියට handle දෙකක් දැන් අපිට දකින්න පුළුවන්. මෙන්න මේ handle click කරලා අපිට පුළුවන් මේ curve එකේ හැඩය වෙනස් කරගන්න. ඔබට පේනවා ඇති ෂේප් ටූල් එක හරහා. ඒ වගේම තමයි මෙතනින් අපිට මේ විදියට මේ හැන්ඩල් පාවිච්චි කරලා මෙහි හැඩය ඉතාමත් සුමට ලෙස වෙනස් කරගන්න පුළුවන්. මේක තමයි මේ ෂේප් ටූල් එකේ තියෙන සුවිශේෂීත්වය. ඒ වගේම තමයි ඔබ නොඩ් වල හැසිරීම පිළිබඳව කලින් දැක්කා මට පුළුවන් අවශ්‍ය විදියේ හැඩ ගොඩනගා ගන්න අවශ්‍ය තැන්වලට නොඩ් ඇඩ් කරගන්න. මම මෙතෙන්ට නොඩ් එකක් ඇඩ් කරනවා. එතකොට ඔබට පේනවා මේ නොඩ් එක සහ මෙන්න මෙතන කෙළවර කියන කොටස දැන් වෙනම කොටසක් ලෙස ක්‍රියාත්මක වෙනවා. මම මෙතනින් අල්ලලා ඩ්‍රැග් කරොත් ඔබට පේනවා මෙන්න මෙතනින් වෙනස් වෙලා තියෙනවා මේ නොඩ් එකේ. ඒ වගේම තමයි අපිට අවශ්‍ය පරිදි මේ හැන්ඩල් එක පාවිච්චි කරලා මේ හැඩය මේ විදියට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඔබට මේ කියපු දේ ගැන අවබෝධයක් එන්නේ නැති මේක අපිට විවිධ නිර්මාණශීලී ආකාරයන්ගෙන් භාවිතා කරලා හරි ලස්සන ඩිසයින් හදාගන්න පුළුවන්. අපි ඒ ගැන ඉදිරියේදී කතා කරමු. ඒ වගේම තමයි අපිට ඇඩ් කරපු නෝඩ් එකක් මේ විදියට රයිට් ක්ලික් කරලා ඩිලීට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මෙතන තියෙන ඔප්ෂන් එක ප්‍රොපර්ටි බාර් එකේ භාවිතා කරන්න පුළුවන්. ඔබට පහසු දෙයක් තෝරගන්න. මම ඩිලීට් කරා. මොකද වුනේ? ඩිලීට් කරාම නැවත පෙර තිබූ තත්ත්වයටපත් වුණා. දැන් මෙතන නොඩ් නැහැ. හරි. ඒ වගේම තමයි ඊළඟට ඔබට පැහැදිලි කරලා දෙන්න ඕන කාරණේ තමයි මම මෙන්න මෙතෙන්ට නොඩ් එකක් ඇඩ් කරගන්නවා. ඊට පස්සේ ඔබට පේනවා ඇති මෙන්න මේ ප්‍රොපර්ටි බාර් එකේ ඔප්ෂන් කිහිපයක් තියෙනවා. කස්ප් නෝඩ් කියලා තියෙනවා. ඒ වගේම තමයි ස්මූත් නෝඩ් කියලා තියෙනවා සහ සිමෙට්‍රිකල් නෝඩ් කියලා තියෙනවා. මෙන්න මේක ඉතාම වැදගත්. හොඳයි, දැනට මේක සිලෙක්ට් වෙලා තියෙන්නේ ඔබට පේනවා ඇති මේක ස්මූත් නෝඩ් එකක් විදියට තියෙනවා. ඒ කියන්නේ මම මේක මට ක්ලික් කරෝතින් ඔබට පේනවා ඇති මේක වෙනස් වෙන ආකාරය මෙන්න මේ හැන්ඩල් වලින් වෙනස් කරද්දී
smooth විදියට මෙතනින් වෙනස් වෙනවා. මම මෙන්න මේ option එකේ කියන්නේ cusp node කියන එක දුන්නොත් මොකද වෙන්නේ? ඔබට පේනවා ඇති දැන් මම මෙන්න මේ handle එක භාවිතා කරද්දී එහි බලපෑම අනිත් පැත්තට යන්නේ නැහැ. ඒ කියන්නේ මෙන්න මේ කොටස විතරයි වෙනස් වෙන්නේ මේ handle එකෙන් මම භාවිතා කරන කොටස විතරයි වෙනස් වෙන්නේ සමහර අවස්ථාවලදී අපිට මේක භාවිතා කරන්න වෙනවා විවිධ හැඩතල නිර්මාණය කරද්දී හොඳයි මම නැවත අන්ඩු කරගන්නවා ඊළඟට මම මේ පැත්ත ඔයාලට පෙන්වන්නම් මේ බලන්න මේ පැත්තේ handle එක මම වෙනස් කරද්දී ඒ කොටස විතරයි වෙනස් වීමට ලක් වෙන්නේ. කියන්නේ මේ node එකෙන් වම්පස කොටස විතරයි වෙනස් වෙන්නේ. දැන් ඔබට පැහැදිලි ඇති මොකද්ද මේ cusp node කියන එක කියලා. හොඳයි මම නැවත මේ node එක select කරලා මම දෙනවා smooth කියන එක. එතකොට අර පෙර තිබූ තත්ත්වයටපත් වෙනවා. එහි බලපෑම අපි එක handle එකක් drag කරලා ඒ handle එක වෙනස් කරද්දි වෙන බලපෑම පැති දෙකටම ඒ කියන්නේ දෙපසටම බලපානවා මම symmetric දෙනවා symmetrical node මොකද වෙන්නේ බලමු මේක දුන්නට පස්සේ මේ node එක දෙපසටම සමාන බලපෑමක් ඇති කරන්නේ මේ node එක දෙපසටම සමාන බලපෑමක් තමයි ඇති කරන්නේ වෙනස් වීමේදී මේ බලන්න ඔබට පේනවා ඇති මම මේ node මේ handle මේ විදියට වෙනස් කරද්දී සමාන ප්‍රමාණයන්ගෙන් තමයි ඒ වෙනස් වීම සිද්ධ වෙන්නේ. ඉතින් ඔන්න ඔය කාරණේ තමයි ඔබ පළමූලික අධ්‍යයනයේදී තේරුම් ගත යුත්තේ shape tool එක භාවිතා කරද්දී ඔබට අවශ්‍ය දේවල් නිර්මාණය කරගන්න මුලින්ම to curve option එකට යන්න. ඒ කියන්නේ convert to curve කියලා වෙනස් කරගන්න. ඊට පස්සේ ඔබට විවිධ ඔප්ෂන් භාවිතා කරන්න පුළුවන්. එතෙන්දී හොඳින් මතක තබා ගත යුතු කාරණය තමයි නොඩ් හරහා තමයි ඔබට මේ දේ කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ නොඩ් එක්ක වැඩ කරද්දී ඔබ cusp node ඒ වගේම symmetrical node සහ smooth node කියන එක පිළිබඳ අවබෝධයක් ලබා ගත යුතුයි. ඉතින් මේ දේවල් ඔබ ප්‍රැක්ටිස් කරද්දී තමයි ඔබට හුරු වෙන්නේ. ඒ කියන්නේ ඔබ මේ වීඩියෝ එක බැලුව පමණින් ඔබට මේක හුරු වෙන්නේ නැහැ. ඔබ මෙයත් සමග ගත කරන කාලය මේ දේවල් නැවත නැවත අභ්‍යාස කිරීම හරහා තමයි ඔබට මේ දේවල් වේගවත්ව භාවිතා කිරීමේ හැකියාව ලැබෙන්නේ. හොඳයි මේ කරපු දේ පිළිබඳව පොඩි අභ්‍යාසයක් අපි කරලා බලමු. මොකද ඉගෙනගත්ත දේ ඇප්ලයි කිරීම හරහා තමයි ඔබට මනා පුහුණුවක් ලැබෙන්නේ. මම image එකක් open කරගන්නවා. මෙන්න මේ රූපේ මම ගන්නවා. මම මදක් මේක විශාල කරගන්නම්. ඊළඟට මම මෙන්න මේ රූපය නැවත නිර්මාණය කර ගැනීමක් කරන්න යන්නේ. ඉතින් මෙතෙන්දි මම මෙන්න මේ tool set එකේ තියෙන Bezier tool එක භාවිතා කරනවා. මේ Bezier tool එක අපිට drawing කරන්න තියෙන tool එකක්. ඉතින් 2 point line එක ගත්තා වගේම මම Bezier tool එක ගන්නවා. ඉතින් මේ tool එක ගැනත් ගොඩාක් කරුණු. ගැඹුරින් මම ඔයත් එක්ක කතා කරනවා ඊළඟ පාඩම් කොටසේදී. දැනට ඔබ මේ tool එක අරගෙන මම කරන විදියට මේක අභ්‍යාසය නැවත කිරීම ප්‍රමාණවත්. Bezier tool එක මම මේ විදියට අරගෙන මම දැන් මෙන්න මේ රූපය අඳින්න යන්නේ. ඉතින් අපි මේ shape tool එක භාවිතා කරන නිසා මේ විදිහේ curve ගැන හිතන්න අවශ්‍ය නැහැ. හොඳින් බලා ගන්න මම මෙන්න මේ node තියෙන්න ඕන තැන්වලට මේ රේඛාවක් විදියට මේ රූපය ඇඳ ගන්නවා. ඒ වගේම මම මෙතන click කරනවා මේ විදියට මම basic shape එක හදා ගන්නවා. හොඳයි. දැන් මම මෙන්න මේ ඇඳපු basic shape එක shape tool එක භාවිතයෙන් මෙන්න මේ තියෙන logo එකේ ආකාරයට සකසා ගැනීම සිදු කරනවා. කොහොමද බලමු අපි මේක කරන්නේ. මම මුලින්ම shape tool එක ගන්නවා.
දැන් මම මෙහෙම තියෙද්දි මේව වෙනස් කරොත් වෙනස් වෙන්නේ මෙන්න මේ විදියට. ඒ කියන්නේ අපි මුලින්ම මොකද්ද කරන්න ඕන? මේ සම්පූර්ණම කොටස මේ අඳගත් කොටස curve එකක් බවට පරිවර්තනය කර ගැනීම කරන්න ඕන. ඒ නිසා මම මේ සියල්ල මෙන්න මේ විදියට එක සැරේ select කරගන්නවා. Select කරලා convert to curve දෙනවා. එහෙම නැත්නම් ඔයාට right click කරලා curve දෙන්න පුළුවන්. හරි. දැන් ඔයාට පේනවා node පිහිටන විදිය. දැන් මම හදන්නේ මෙන්න මේ shape එක ගොඩනගා ගන්න. මම මෙතනින් shape tool එක තියලා මම මේ විදියට drag කරනවා. දැන් මේක curve එකක් විදියට වෙනස් වෙන ඔයාට පේනවා. හරි. නමුත් මෙන්න මේ කොටස් નિවරදිව ආවේ නැහැ. ඒ නිසා මම කරන්නේ මෙතන click කරලා මෙන්න මේ handles භාවිතා කරලා මේක adjust කරගන්න අවශ්‍ය පරිදි. ඔයාට මෙන්න මේ handle භාවිතා කරන්න පුළුවන් මේ විදියට භාවිතා කරලා මේ shape එක ගොඩනගා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ විදියට මේ shape එක සම්පූර්ණයෙන් નિවරදිව අපිට අවශ්‍ය විදියට වෙනස් කර ගන්නවා. දැන් මේ shape tool එක හරහා තමයි වැඩ කරන්නේ. ඔබට පේනවා ඇති මේ tool එක කොච්චර අපිට වැදගත්ද කියලා මේ වගේ දේවල් කරද්දි. ඉතින් විශේෂයෙන්ම logo design වගේ කරද්දි අපි අතින් ඇඳලා ඊට පස්සේ එක Corel Draw තුලට අරගෙන මේ විදියට අපිට drawing ඒ කියන්නේ රූපය ඇඳීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔබ එකපාරටම ඔබට මේ curve කරන දේවල් ගැන කරන්න බැරි වුණත් ඔබ ඒ පිළිබඳ දුක් වෙන්න එපා මොකද මේක ප්‍රැක්ටිස් කිරීම හරහාම තමයි ඔබට පුළුවන් වෙන්නේ. නිසා මේ එකම දේ නැවත නැවත ඔබ කරන්න එවිට ඔබට හොඳ අවබෝධයක් ලැබෙවි මේ handles සහ curve කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඉදිරියේදී අපි මේ පිළිබඳ බොහෝ අභ්‍යාස කරනවා විවිධ නිර්මාණ කරනවා ඒ නිසා ඔබ ඒ පිළිබඳව කලබල වෙන්න අවශ්‍ය නැහැ මේ කියලා දෙන කරුණු පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගැනීම ප්‍රමාණවත්. හරි ඔන්න මම මේක ෆිනිෂ් කරා ඊළඟට මම මේ විදියට මේකට පාටක් දානවා. දාලා මම මේ පැත්තට ගන්නවා අරගෙන මම මේකේ outline එක නැති කරනවා. ඊට පස්සේ මම මේක delete කරගන්නම් රූපය. ඔබට දැන් පේනවා ඇති මම අඩු වෙලාවක් තුල මේ විදිහේ රූප සටහනක් මේ විදිහේ shape එකක් මම ඉතාම ඉක්මනින් නිර්මාණය කරගත්ත shape tool එක භාවිතා කරලා. ඉතින් මම මේ image එක ඔබට ලබා දෙන්නම් පහල comment වලදී පළවෙනි comment එක හරහා මේක අරගෙන ඔයා අනිවාර්යයෙන්ම practice කරන්න. මෙතනින් නවතින්න එපා ඔබ තවත් රූප අරගෙන මේ විදියට මේ shape වෙනස් වීම මේ shape tool එක හරහා කොහොමද node add කරලා වෙනස් කරන්න කියන එක නැවත නැවත බලන්න. ඉතින් මේ shape tool එක පිළිබඳව මෙතනින් ඉවර නැහැ. තව දේවල් කතා කරන්න තියෙනවා. ඉතින් ඒ ගැන ඊළඟ වීඩියෝ එකේදී මම ඉතිරි option ටික කතා කරන්නම්. එහෙමනම් 9 වෙනි වීඩියෝ එකේදී අපි හමු වෙමු හැමෝටම සුබ දවසක්.